විදේශගත ලාංකිකයන් සඳහාම ලංකා බැංකුවෙන් වසර 10කින් ගෙවන්න නිවාස ණයක්. මේ ගැන අපි අද කතා කරමු. අයිබෝන් ඔබ සිල් දෙනාටම ඉතින් ඔබ තාම මේ channel එක subscribe කරලා නැත්නම් ඉක්මනින් subscribe කරන්න විදේශගත ශ්‍රමිකයන් විදේශගත ලාංකිකයන් සම්බන්ධයෙන් කතා කරන channel එක තමයි ඉසරෝ TI කියන්නේ. ඉතින් මා හිතනවා විදේශ රටක හිටියත් ඔබ සතුටින් ඉන්නව ඇති මොන ප්‍රශ්නයක් තිබ්බත් මා දන්නවා. ලැහිසි නැ මේ දවස්වල මැද පෙර දිගට ඒත් එකම අනෙකුත් ඉතාලියට වගේ රටවලට රස්නේ දැඩිව දැනෙන අවස්ථාවක්. ඒ මොන වුණත් අපිට කරන්න දෙයක් නැහැ. ලංකාවට යන්න විදිහක් නැහැ. අපේ දරුපවල් ඉන්නවා. ඉතින් ඔවුන් බලන් ඉන්නවා අපි එවන ඩොලර්, යුරෝ, රියල් පවුන් මේවා දිහා. ඉතින් ඒ හින්දා අපි පිටරටවල හිර වෙලා ඉන්නවා මොන රස්නේ මොන කාලගුණේ තිබ්බ. කොහොම වුණත් අද මම කතා කරන්නේ ඔබට ඉතාමත් වටිනා මේ නිවසක් සාදා ගැනීමේ කටයුත්තේදී ප්‍රධාන තැනක් ගන්න නිවාස ණය. ඉතින් මේ මා කියන්නේ නිවාස ණය නැත්නම් ණය ගන්න කියලා නෙමෙයි. ණය ගැනීම සහ ඔබ පොළඹවනවා නෙමෙයි. නමුත් කෙනෙකුට අවශ්‍ය වෙන්න පුළුවන්. කෙනෙකුට මේ ණය අත්‍යවශ්‍ය වෙන්න පුළුවන් තමන්ගේ ඒ සිහිනේ සැබෑ කරගන්න. ඉතින් ඒ නිසා තමයි මා මේ කතා කරන්නේ. මේක ස්පොන්සර් කරලා කරන වීඩියෝ එකක් නෙමෙයි. මේක මට හිතුණා ඔබට මේ ගැන දැනුවත් කිරීම ඉතා වැදගත් කියලා. ඉතින් ලංකා බැංකුව විසින් මේ අවස්ථාවේදී විශේෂයෙන් විදේශ රටවල ජීවත් වෙන විදේශ රටක සේවය කරන අපේ ලාංකිකයන්ට මේ ණය පහසුකම හඳුන්වා දී තිබෙනවා. ඉතින් මෙහිදී ඔබ ලෑන්ඩ් එකක් නැත්තම් ඉඩමක් අරගෙන නිවසක් සාදා ගැනීමට යනවා නම් මේ අවස්ථාවේදී ඔබට මේ ණය ඇප්ලයි කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි. ඔබට අලුතෙන්ම නිවසක් සහ ලෑන්ඩ් එකක් දෙකම අරගෙනීමට අවශ්‍යයි නම් මේ සඳහාද ඇප්ලයි කරන්න පුළුවන් මේ ලෝන් එක. ඒත් එක්කම යම්කිසි නිවසක් දැනට හදාගෙන නිවසක් ඔබට ගන්න අවශ්‍යයි නම් මේ සඳහාද ඔබට ඇප්ලයි කිරීමේ හැකියාවක් තිබෙනවා මේ ලෝන් එක. ඒ විතරක් නෙමෙයි. ඔබගේ දැනට තිබෙන නිවස නැතනම් දැනට ඔබගේ තියෙන ඉඩමේ නිවසක් හදා ගැනීමට අවශ්‍යයි නම් මේ සඳහාත් ඇප්ලයි කරන්න පුළුවන්. අවසාන වශයෙන් ඔබගේ දැනට තිබෙන නිවස අලුත් වැඩියා කර ගැනීමට අවශ්‍යයි නම් මේ සඳහාද මේ ණය පහසුකම ඔබට ඇප්ලයි කිරීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් ඊළඟ කාරණේ තමයි මේ සඳහා ඔබ පොලිය වශයෙන් කොපමණ ප්‍රමාණයක් ගෙවන්න ඕනද කියලා. මේ සම්බන්ධයෙන් ඔබට ඇමතීමේ හැකියාවක් තියෙන බැංකුව. ඔබට තිරේදිස් වෙනවා ඇති. ඒත් එක්කම ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාන්නම්. මේ සඳහා මේ අංකවලට WhatsApp හරහා ඔබට කතා කරන්න පුළුවන්. එමත් නැත්නම් ඔබට ඩිරෙක්ට් ඇමතීමේ හැකියාවක් තිබෙනවා. කෙලින්ම ඔබගේ දුරකථනයෙන් බැංකුව ඇමතීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් මේ හරහා ඔබට සියලුම විස්තර දැනගන්න පුළුවන්. මම මේ කියන්නේ සැකවින්. ඉතින් ඒත් එක්කම ඔබ ඉන්න රටේ බැංකු නියෝජිතයන් ඉන්නවා ලංකා බැංකුවේ. ඔවුන් සම්බන්ධ කරගැනීමේද හැකියාවක් තිබෙනවා. ඒත් එක්කම කියන්න ඕනේ වසර 10ක් දක්වා මේ ණය ගෙවීමේ කාල සීමාවක් ඔබට ලබා දී තිබෙනවා. ඉතින් ඒත් එක්කම මේ වසර 10 ගත වෙනවත් එක්කම අවුරුදු 65කට කලින් මේ ණය ගෙවා අවසන් කරන්න ඕනේ කියලා ඔවුන් කොන්දේසියක් ඇප්ලයි කරලා තිබෙනවා. ඉතින් මේකට සුදුසුකම් ලබන්නේ ඔබ විදේශ රටක ජීවත් වෙන්න ඕනේ රැකියාවක් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔබ විදේශ රටක PR එකක් නැත්නම් රෙසිඩන්ට් කෙනෙක් වෙන්න ඕනේ. එහේ විදේශ රටක ඔබට ඒ ID එක තිබෙනවා නම් ඔබ මේකට ඇප්ලයි කිරීම නැත්නම් මේ ණය සඳහා ඇප්ලයි කිරීමේ හැකියාවක් තිබෙනවා අවුරුදු 18-65 අතර කෙනෙක් විය යුතුයි. ඉතින් මේ දේවල් ඔබ සපුරනවා නම් ඔබට නිවසක් කියන දේ අත්‍යවශ්‍ය කාරණයක් නම් මේ අවස්ථාවේදී මේ සඳහා ඔබට ඇප්ලයි කිරීමේ හැකියාවක් තිබෙන බව තමයි සඳහන් කරන්න ඕනේ. ඉතින් මා කලින් කිව්වා වගේ මේ වැඩිදුර තොරතුරු සඳහා ඔබට මා සඳහන් කළ අංග ඇමතීමේ හැකියාවක් තිබෙනවා. අමතන්න උන්න දැනගන්න තොරතුරු මොනවද කියලා. ඉතින් ඒ හරහා ඔබගේ අවශ්‍යතාවය ඉටු කරගන්න කටයුතු කරන්න. ඒත් එක්කම බලාපොරොත්තු වෙනවා මේ පොලි අනුපාතයන් අඩු වේවි කියලා. මොකද මහ බැංකුව තීරණය කරලා තිබෙනවා පොලි අනුපාතයන් අඩු කරන්න. ඒත් එක්කම ෆිච් රේටින් ආයතනය ලංකාවේ මේ රේටින් සම්බන්ධ ප්‍රශ්න තිබ්බ. හැබැයි දැන් අප්ග්‍රේඩ් කරන්න තමයි කටයුතු කරන්න ඔවුන් බලාපොරොත්තු වෙන්නේ. CC මට්ටමෙන් දැන් C මට්ටමට අප්ග්‍රේඩ් කරන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙයි. ඒකට ප්‍රධානම හේතුව තමයි දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය. ඉතින් ඒත් එක්කම අපි බලාපොරොත්තු වෙනවා හොඳ තත්ත්වයක් ලංකාවේ නිර්මාණය වෙයි කියලා. කොහොම වුණත් මේ සියල්ල ඩොලර් එකට මොකද වෙන්නේ මේ සියල්ල අපි කතා කරමු. ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. channel එක subscribe කරලා දිගටම ඉන්න. ඔබට මොන හරි ප්‍රශ්න තිබෙනවා නම් යටින් comment කිරීමටද අමතක කරන්න එපා. මේ ලංකා බැංකු නියෝජිතයන් අපේ channel එක බලනවා. ඔවුන් මේ comments බලනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ඔවුන් ඔබට උදව් කරાવી. ඉතින් මා හිතන ඔබට MCD දැනගන්න ඇති කියලා. හැබැයි ඔබ ණය ගැනීමට බලාපොරොත්තු වෙන්නේ නැත්නම් මේ වීඩියෝ එක ඔබට නෙමෙයි හැබැයි ඔබගේ යාළුවෙක් මේ සම්බන්ධයෙන් උනන්දු වෙන්න පුළුවන්. ඒ හින්දා ඔවුන්ව මේ වීඩියෝ සම්බන්ධයෙන් දැනුවත් කරන්න මේ වීඩියෝ එකේ අන්තර්ගතය සම්බන්ධයෙන් ඔවුන්ව දැනුවත් කරන්න. අද සමු ගන්නවා. සුබ දවසක්.